අවුරුදු දෙකකට කලින් වගේ ඉඳලා පොඩි ප්‍රශ්නයක් තිබුණා. කෙනෙකුට සමාව දෙන්න අවශ්‍ය වෙලා තුණා. ඉතින් මට ඒක කරගන්න බැරුව හිටියේ. ඉතින් සිස්ටර් මට දවස් දෙක තුනක් මේ ගැන මට දෙවියන්වසික වචන තුලින් පෙන්නලා ඒ වචනේ කතා කරලා මට කිව්වේ සමාව දෙන්න ඕන අනිවාර්යෙන් නැත්තම් මටයි ඒක ප්‍රශ්නයක් එන්නේ කියලා. ඉතින් මම අද ආපු වෙලාවේ මං හිතුවා ගිහින් කතා කරන්න ඕන කියලා. මම අද උදේ ඉඳලා මම යාඥා කරා මගේ ශක්තියෙන් මට කරන්න බෑ. දෙවියන් වහන්සේ මට ශක්තිය දෙන්න ඕන. දෙවියන් වහන්සේගේ දරුව දෙවියන් වහන්සේ ලැජ්ජාවට පත් කරන්නේ නැහැ කියලා මම ඒ අය සම කතා කරන මොහොතේ මාව ලැජ්ජාවට පත් නොවන පිණිස සුදාත්න වහන්සේ පමණක් ඒ ස්ථානයේ ක්‍රියා කරන පිණිස මම යාඥා කරා. ඒ වගේම දැන් මම මේ එන මොහොතේ මං ගිහිල්ලා ඒ අය සම කතා කරා. මම කතා කරන්නේ සියල්ල ඒගොල්ලෝ hina විලා මාත් එක්ක කතා කරන්නේ නැහැ. එහෙම මොකුත් ප්‍රශ්නයක් නැහැ කියලා එහෙම කතා කරා. ඉතින් ඒ මොහොතේ මට නිකන් මා ලොකු බරක් කොළුවේ තියන් ඉඳලා බිම තිබුවා වගේ හරිම නිදහසක් ආවා. ඒක මගේ බලෙන් මගේ ශක්තියෙන් කර දෙන්නේ දෙවියන් වහන්සේ තමයි මට ඒ ශක්තිය දුන්නේ. ඒ වගේම ඒ සිස්ටර් පාස්ට ඒ වචන තුලින් මාව ශක්තිමත් කරන නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. සමාව දීම ඉතාම උතුම් කාරණයක්. ඉතින් අපි දකිනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසේ එළිලා ඉන්න මේ මොහොතේ එතරම් උන්වහන්සේ පීඩාවට පත් කරපු මිනිසන්ට උන්වහන්සේ සමාව දුන්නා. උන්වහන්සේ කවදාකවත් උන්වහන්සේගේ සිතින්වත් ඒ අය උදෙසා වෛරයක් උන්වහන්සේ තබ්බුවේ නැහැ. ඉතින් අපි සමාව දෙන විට අනිත් අයට උන්වහන්සේ අපට සමාව දෙන්නට යනවා. සූය ගැන විශේෂයෙන්ම මම කියන්න ඕනේ මේ අවුරුද්ද පුරාම පුදුම පීඩාවක් ඇති කරලා මාව බය කිරීමක් පුත් ඇති කරලා මට දවස් කීපයක් ඉස්පිරිතාලේ නතර වෙන්න සිද්ධ වුණා. මුත් මම ඒකින් ගොඩක් මාව මනසින් මං වැටුණා වගේ වුණා. මං හිතුවා මගේ ජීවිතේ ඉවරයි කියලා. ඒ කියන්නේ ගොඩක් මාව බය කරා. යක්ෂයා පාස්ටර් සිස්ටර් ගොඩක් උදව් කරා අපිට. ශාන්තත් ගොඩක් ධෛර්යමත් කළා. එයා ගෙදර ඇවිල්ලා මාව ධෛර්යමත් කරනවා. මම හිතුවා භයානක දෙයක් තමයි මට ඇති වෙලා තියෙන්නේ කියලා. මම බේත් ගන්නවත් දොස්තර කෙනෙක් ළඟට යන්නවත් කවදාවත් මට කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මට යන්නම සිද්ධ වුණා. ඇත්තටම දෙවන් වහන්සේට මම ස්තුති කරනවා. දෙවන් වහන්සේගේ සුවය මම දිගින් දිගටම විශ්වාස කරගෙන සමහර විට යක්ෂයා උත්සාහ කරන්න ඇති මොනවා හරි දෙයකින් මාව විනාශ කරන්න. නමුත් දෙවන් වහන්සේ විශ්වාසවන්තයි. මම දවස් 3ක් ඇතුළත ඉක්මනින්ම කිසිම දෙයක් නැතුව මාව එතනින් දෙවන් වහන්සේ ගෙනාවා. අවුරුදු ගාණක් තිස්සේ ආර්ථික ප්‍රශ්න වලින් අපිට ගොඩාක් පීඩාවල් ආවා. ඒ කියන්නේ ප්‍රශ්න විතරක් නෙමෙයි පීඩා සහිතව ඒ ආර්ථික ප්‍රශ්න ඇති වුණා. නොකඩව මම දෙවන් වහන්සේගේ ගබඩාවට බීජ ගෙනාවා. දසෙන් කොටස දාලා ඊට අමතරව මම බීජ අරගෙන ආවා. මං මගේ හදවතේ එකම එක දෙයයි තිබුණේ ස්වාමීනි අපි මේ ඉන්න තත්ත්වයට වඩා ඔබ වහන්සේ අපිව ඔසවන්න ඕනේ. මං සාහනුව බැඳලා අවුරුදු 28කට වැඩි. ඒ කවදාවත් නොදකපු ආකාරයෙන් මේ අවුරුද්දේ මම දැක්ක දෙවන් වහන්සේ පුදුම විදියට යාගේ ඒ ඩයිවින් සීසන් එකේ යාට ආශිර්වාද ලැබෙනවා. ඒ වගේ මගේ දරුවන්ට උන්වහන්සේ ආශිර්වාද කරලා තියෙනවා. ලොකු පුතාට ආශාවක් තිබ්බා ජොබ් එකට ගියාට පස්සේ මේ බයිසිකල් එකක් ගන්න. ස්වාමිනිය ඔබ වහන්සේ කොච්චර ආශිර්වාද කරලා තියෙනවා. යාට ලැබිච්ච පාඩියෙන් එයා අපිටත් දීලා යාගේ දේවලුත් අරගෙන යා බයිසිකලයකුත් ගත්තා. ඒක දෙවන් වහන්සේගේ ආශිර්වාදයක්. මට ලොකු පරීක්ෂාවක් ආවා. ඒක ඇත්තටම මම කවදාවත් ජීවිතේ ඒ වගේ වේදනාවක් තුලින් ගිහිල්ලා නැහැ. මගේ ආහාර ජීර්ණ පද්ධතිය යට කොටසට වෙන්න සම්පූර්ණයෙන්ම ගෙඩි වගේක් ඇවිල්ලා ඒක අවහිර කරා. කියා ගන්න බැරි තරම් මට වේදනාව තිබ්බා. බැරිම තැන අපි ගිහිල්ලා දොස්තර කෙනෙකුට පෙන්නුවා. මම අසරණ වුණා. ඇත්තටම සුව වෙන්න තිබ්බ හැම බලාපොරොත්තුවම මේ වේදනාව නිසා යටපත් වුණා. එක දවසක් අපි ස්වර්ග ටීවී බලන එක කියනවා ජස්ට් ලයික් හිම් ශම්ෂල්ගේ ප්‍රෝග්‍රෑම් එකක්. ඒ ප්‍රෝග්‍රෑම් එක එක දවසක් ගියා. ක්‍රිස්තුස් වහන්සේ තුල කොහොමද අපි සමාදානින් ඉන්නේ කියලා ඒගොල්ලන් විග්‍රහ කරා. ඒක අහපු මොහොතින්ද මගේ මට බලාපොරොත්තුවක් එන්න පටන් ගත්තා. කොහොමද මම ජීවත් විය යුත්තේ කියන එක. එතනින් පටන් මම තීරණය කරා අනිවාර්යෙන් මම දේව වචනයට යනවා. අනිවාර්යෙන් මගේ ඇදහිල්ල වර්ධනය කර ගන්නවා. අනිවාර්යෙන් මම මගේ සුවේ පොරොන්දු මම ගන්නවා. උදේ දවල් රැ හැමදාම මම මේ ප්‍රකාශ කරන්න පටන් ගත්තා. ඉඳගෙන මම මොනවද කිව්වේ ඒ මෝඩ යක්ෂයා. මම දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් මම සම්පූර්ණයෙන්ම සුවයි. යේසුස් වහන්සේගේ ලේවලින් මිලදීගත් මම ගිවිසුමේ දරුවෙක්. නුඹේ කුණු අතර ඇගෙන යේසුස් වහන්සේගේ නාමෙන් මගේ ශරීරය ඉවත් වී යන්න කියලා මම කිව්වා. ඉතින් මම එදා ඉඳන් මම දැක්කා මගේ ලොකු වෙනසක් මගේ ශරීරයේ තිබෙනවා. සම්පූර්ණයෙන්ම උන්වහන්සේ මට සුවේ දී තිබෙනවා මම විශ්වාස කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කසපහරින් සම්පූර්ණයෙන්ම සුවයි.